අපි අද කතා කරන්නේ සර්දොම කියනවනම් ඔගොල්ලෝ ගොඩක් ගන්න කොත්තමල්ලි කොළ. කොත්තමල්ලි කොළ ගැන තමයි අපි අද කතා කරන්නේ. බැලූ බැල්මට වෙළඳ පොලේ ඉටාලියන් පාසිට එකයි කොත්තමල්ලි කොළේ අඳුර ගන්න බෑ. ඒ බැලූ බැල්මට දැන් මේ සම්බන්ධව ඉන්න කෙනෙකුට අඳුර ගන්න පුළුවන් වුණාට එක පාට ගිහිල්ලා බැලුවොත් එහෙම ටිකක් අමාරු. ඒකට එක හේතුවක් තමයි මේ කොළවල පත්‍ර දෙක එක හා සමානයි. නමුත් ඉටාලියන් පාසලි එකේ පත්‍රේ හයිය ටිකක් ඝනයි සහ ලොකුයි. කොත්තමල්ලි කොළේ පත්‍රය ඝන අඩුයි සහ ගහ පොඩි. ඔක තමයි ප්‍රධාන වෙනස. නමුත් සුවඳිනුත් වෙනසක් තියෙනවා. ඊට වැඩිය බැලූ බැල්මට අරග තමයි තියෙන්නේ. දැන් කොත්තමල්ලි කොළ අපේ ජීවිතයට ගොඩක් වැදගත් දෙයක්. ඒ වගේම ලංකාවේ ගොඩක් පාවිච්චි වෙන දෙයක්. මොකද ඉන්දියානු ආභාෂයෙන් අපිට එන්නේ මේ කොත්තමල්ලි කියන කොත්තමල්ලි කොළ කොරියන්ඩර් ලීව්ස් කියන එක. ඉතින් අපිට ඒක බොහොම දැන් අපේ එදිනදා ජීවිතේ බුරියානි හදනකොට අරවට මේවට ගොඩාක් ඒවට අපි පාවිච්චි කරනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේ කොත්තමල්ලි කොළවල තියෙන වැදගත්කම ඒක අපි වීඩියෝ එකේ පෙන්නනවා. ඊට පස්සේ මේ කොත්තමල්ලි කොළවලට ඔයගොල්ලෝ දැකලා තියෙන රෙසිපි වල සිලෙන්ත්‍රෝ කියලා තියෙනවා. දැන් ගොඩක් අය මට අහන මෙසේජ් එකක් තමයි මොනවද මේ සිලෙන්ත්‍රෝ? සිලෙන් ගොඩක් රෙසිපි වල සිලෙන්ත්‍රෝ කියලා තමයි කියන්නේ. කොරියන්ඩර් ලීව්ස් නෙමෙයි ගොඩක් වෙලාවට විශේෂයෙන් පිටරට රෙසිපි වල. කොත්තමල්ලි කොරියන්ඩර් ලීව්ස් වලට කියන තවත් නමක් තමයි සිලෙන්ත්‍රෝ. රයිට්? මේක හොඳට මතක තියාගන්න ඕන ඔයගොල්ලෝ. වීඩියෝ එක බලනකොට ඔයගලට තව තව දේවල් කොත්තමල්ලි පැල කරගන්න විදිය, කොත්තමල්ලි ස්ටෝ කරගන්න විදිය ඒ සියල්ලම බලාගන්න පුළුවන්. මම ඒක එතනදී ඔයගලට පැහැදිලි කරලා දෙන්නම්. එහෙනම් බලන්න කොහොමද කොත්තමල්ලි කොළ ගැන අද අපි කියන වීඩියෝ එක. අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරන්න. ඔයගලන්ට හැමදාම අපි ingredient එකක් ගේනවා. මොකද ඒ ගේන එක අපි හැම එකක්ම අපේ videos YouTube channel එක හරහා තමයි මින් පසු ඔයගලට එන්නේ. ඕගොල්ලන්ටත් අවශ්‍ය නම් මේ දේවල් බලන්න YouTube channel එකට subscribe කරලා තියෙන එකෙන් අපි වීඩියෝ එකක් upload කරනකොටම ඕගොල්ලන්ට notification එකක් එනවා cook with chef දොමින්ද මෙන්න මේ වීඩියෝ එක upload කරා කියලා. එහෙනම් ඉතාම ජනප්‍රිය කොත්තමල්ලි කොළ ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ වේලගත්ත කොත්තමල්ලි කොළ කුඩු කළා. ඒ විදිහට අපිට අපේ කෑම වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ගොඩාක් වෙලාවට දැකලා ඇති කොත්තමල්ලි කොළවල වැලි ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම පිරිසිදු කිරීමේදී ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන තමන්ගේ ආහාරයට වැලි නොයන ආකාරයට පිරිසිදු කරගන්න. ඉතින් ගොඩක් වෙලාවට ඔන්න ඔය විදිහට මම කපලා ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඔබ හොඳට හොදගත්තු ඉතින් කොත්තමල්ලි මුල් ඔයගොල්ලන්ගේ කෑම වලට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට කපාගත්තු කොත්තමල්ලි කොළ ටික වතුර භාජනයක දාලා විනාඩි 10ක් 15ක් කියලා ඊට පස්සේ අරගෙන ලස්සනට මෙන්න මේ විදිහට අසුරලා ඔයගලන්ට ශීතකරණයේ තියාගන්න පුළුවන් දවල් 3-4 කිසියම් ගැටලුවක් නැතුව. ඉතින් ඒ වගේම ඔයගලන්ට පුළුවන් අවශ්‍ය නම් කොත්තමල්ලි කොළ මෙන්න මේ ආකාරයෙන් උනත් තියාගන්න. මෙන්න මේ ආකාරයෙන් ඉතාමම සිහින්ව කපා ගන්න කොත්තමල්ලි කොළ ඔයගලන්ට පුළුවන් ආහාරයට එක් කරලා රස ගන්න. විශේෂයෙන් මතක තියාගන්න ඕන දිය වැඩියාවට, ඒ වගේම අස්ති වර්ධනයට, ඒ වගේම තමන්ගේ උදරාබාධ අපහසුතාවන් වලට මේ කොත්තමල්ලි දිව්‍ය ඖෂධයක් බව. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔබට පුළුවන් ඔබේ කොත්තමල්ලි ඇට ටිකක් මෙන්න මේ ආකාරයෙන් ගෙදරම පැල කරගන්න සුමාන පහක් යනකොට ඔයගලන්ට පුළුවන් ලස්සන කොත්තමල්ලි වගාවක් ඔබේ නිවසේ මල් පූජ්‍යයක මේ විදිහට කරගන්න. ඉතින් බලන්න මේ වගේ දේවල් ඔබ කරගන්න විරිසිඳුව කෑමු යන්න gedara thima api deval waga karannat igena ganna ona kiyana paniwide me avasthave sielu denatama api kiyanna kemathi. Itin e vitarak neme vishesha aahara pat warga godak deval kottamalli kola bawitha karala hadanna puluwak api e recipe idiyati ogolanta giyenna balaporoththu wenawa. Enan sielu denatama suba dawasak.